සவா සබදුූ சරணයි සදහති පின்වත් ඔබ சෑම சீலுதनाටவ. பரமக்க பேடு ததாக்குது ලோத்துෘශ්‍රී සந்தර්මேன் තිනිසාර හතවත් හണිවා සඳහාலන බෞத்திहाரோ පොහணி ளிිக்காவ. පின்වත් ඔබවිත මේ පැහේදී සනිවතනே කරන දාாய்කව ධருமான் ශාසනාව මෙயாக்காரேன் ஆரம்பகிරීමாயித் அே சூදාளම. म यතු मोदेशण आवनුවन स््यदु කलव वा्यतनाव पिलेखिने धर्म सभावट වැඩමකට වැඩ හිतीने पोच्चपाद कोरणया कमसारणतीस है पिनमत स्वामीण वहන් से, से अधහමतनाम सातु नदिन नवस्कार्य पूरे को पिलिकाने मोड सातु सात सातु सदहवतुनी अध्यदशणवट दयकत फिलबाद ने, වෙයන්ගුඩ පතිංචි පිකේ මුතුලතා මහත්මේ ඇතුළු මේ සැදැහැති පින්වත් පිරිස. සමන්තාචක්කවා ලීසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනේරාජස්ස සුනන්තු සග්ග මොක්හ දන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මි සු අපටි හතඥානෙචාරස්සෙ දස බල දරස්සෙ චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ් සත්තුත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස. දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වර හතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්ස. සබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස ස්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්‍ය විසාරදස්ස සබ සතුතමස්ස දම්මිසරස්ස ධම්මරජස්ස ධම්මසාමිස තතාගතස්ස සබුණු සම්ම සම්බුද්ධස්ස සධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු අමාමෑනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පි ලිබඳව මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගන දේශනා කොට වදාළ රම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කරගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයහත් ධර්මශ්‍රවනානි සංසයත් සියලු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු සැදහැවත් පින්නතුනේ අද අපේ ධර්මදේශනාවේ මාතෘුකා වැහැටියට මම යොදාගන්න කල්පනා කළේ දමපද පාලයේ චිත්ත කියන වර්ගයේ සඳහන් වෙන එක ගාතාරතනයක්. ඒ ගාතාරතනය තමයි නතන් මාතා පිතා කයිරා අංයේ වාපිච ඥාතකා සම්මා පණිහිතං චිත්තන් සෙයිය සෝනං තතුෝ කරී කියන ගාථරතනේ මේ ගාතාරතනය සරල තේරුම තමයි යම් කාරණයක් හේතුකරගෙන සත්වයාට සඟමොක් සුවය ලබා දෙන්නේද ඒ කාරණාව අම්මට කරන්න බෑ ස්වර්ග මෝක්ෂ සම්පත්තිය කියන එක අම්මට දෙන්න බෑ. තාත්තට දෙන්නත් බෑ නෑදෑයන්ට දෙන්නත් බෑ නතං මාතා පිතා කයිරා අයේ වාපිච ඥාතකා. සම්මා පණිහිතං චිත්තං එ ස්වර්ග මෝක්ෂ සම්පත්තිය මට ලබල දෙනවනං ලබල දෙන්න පුළහන්කම තියෙන්නේ. මනාව දමනය කරගත්ත මගේම හිතට විතරයි. සම්මා පණිහිතං කිත්තන්. සෙය සෝනං තතෝකරී. ඒ කාරණාව කරන්න පුළහන් දැමුණු හිතකට විතරයි. මේ තමයි ගාථරතනී සරල තේරුව. එතකොට අප භාගිතුන් වහසේ මේ ගාථරථනය දේශනා කළේ මොනවාගේ හේතුවක් නිසාද බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේත වනාරාමි වැඩඉන්න කාලි එක සිටුවරේ කෙඩිය සෝරයිය කියලා. සමහර වෙලාට අපේ පින්නතුන් සෝරය සිටුවරය ගැන මීට කලින් දේශනාවල්ලු හල ඇති සෝරය කිය කියන්නේ සිටුවරයෙක් කියම ම සඳහන් කළලා සෝරයේ ඒ එක දවස තමන්ගේ නිවසින් නික්මිලා රථයට ගොඩ වෙලා තමන්ගේ හිතවත් කීප දෙනෙකුත් එක්ක පැන් සැනසෙන්න යන්ඩ පිටත්වනා එක නාගණ්ඩ යන්ඩ පිටත්වනා ටිකක් දුර රථේම යනකොට එක භික්‍ෂූන් වහන්සෙන යම් තැනක නතර වෙලා උන්වහසේ පින්ඩිසිංගා වැඩීම සඳහා චීවරයේ උභයන්ස කරන්න පටන්ගර එ කියන්නේ මෙ උරපතු දෙකම වැහෙන විදිහට චීවරය පොරවාගැන්ඩ ලෑස් වෙලා ඉන්නා ගමට වඩින්ද ඉදි එහෙම චීවරය පොරොවාගැඩ සිවර මුලින් හදනකොට ශරීරයේ උඩුකය නිරු නිරාවර වවා ඉති තුට හරියටම අර පිරිස එතනින් යන වෙලාව තෙරුන් වහන්සේගේ උඩු කය නිරාවරණය වෙලා තියන වෙලාව අ සිටුවරයා දැක්ක මේ සිද්ධිය දැක්ක ගමන් ඔහුට යම් හැඟීමක් ඇතිවුණ ඔහුට හිතෙනවා අන මේ භික්‍ෂුව මගේ බිරිඳ වනාානම් කියලා ඒ හිතෙනවත් එක්ක මොහු හිතනවා නැහැ උන්වහන්සගේ ලස්සන මගේ බිරිතර තිබුණ නම් කියලා. කෞුද මේ භික්‍ෂුව අපේ ශාසනයේ සතර මහා තෙරවරුන්ගෙන් කෙනෙක් බවට පත්වෙන රන්වන්පාට බැබලෙන ශරීරයක් තිබන මහාකච්ඡායන මහරහතන් වහන්සේ. වන්නතුින් මොන තරං මේ උතුමන් වහන්සේලාළඟ සීල තේජස තියෙනවන්ද එවන් සෙල්වත් උතුමන් පිළිබඳව යම් කෙනෙක් වැරදි අදහසක් ඇතිකරගත්තොත් ඒ එකයි වෙලාවෙම පල දෙනවා එම නැත්තන් නිරේ ඇති දීර්ග කාලයක් දුක්විඳින් හේතුවක් වෙනවා යම් සතුටු සහගත හිත උන් වහන්සල සම්බන්ධයෙන් යමෙක් තුළ උපදිනවනං ඔට සුගතියට ඒ හිත හරියට උපකාරය වැරදිසිත නිරයට පාරහදනවා නිවැරදිසිත සුගතියට පරහදනවා රහතන් වන් से නම ලෝට කොච්චර වටිනද බුදුරජාණන් වහන්සේ රක්ෂා වරණ කියන කාරණාව පැහැදලි කරනකොට කරුණු දෙකක්දේශනා කළ රක්ෂාාවරණ කෙළගෙන රක්ෂාව සහ ආවරණය කියනෙ එකයි. තමන් සුවපත් කරගෙන අනුන් සුවපත් කරන ක්‍රමයකුත්තියෙනවා අනුන් සුවපත් කරලා තමන් සුවපත් කෙරෙන වෙන ක්‍රමයෙකුත් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනිියක තමන් සුවපත් වෙලා අනුන් සුවපත් කරනවා දෙවනි ක්‍රමය අනුන් සුවපත් කරලා එත්තුළින් තමන් සුවපත්වෙනවා. මෙතන තියන්නේ තමන් සුවපත් වෙෙලා අනුන් සුවපත් කරන ක්‍රමයයි මහාකච්ඡායනයන් වහන්සේ සෞ කෙලෙස් නසල රහත් වෙච්ච උතුමන් වහන්සේ නමක්. ඒ අරහත් හඔය මුදුම්පත් කරගණ්ඩ උන්වහන්ේ කොයි තරම් හන්සිවෙන්න නඇද්ද මොන තරං ධ්‍යාන අභිග්ඥා ලබන් වඩන්ඩ ඇද්ද ඒ කාලෙ කොච්චර දුක්මඳින් නැද්ද නමුත් දැන් ඒ අග්‍රපලය බුක්තිවිඳලන් තියෙන්නේ දැ මන් සදහටම සතරපා එන මේ සංසාරෙන්ම මිදිලයින්නේ සසර දුකෙන් අතමිදන්ඩ තම උන්වහසමේ වයම කරන්ඩ යුදනේ නමුත් දැ මිදුනට පස්සේ උන්වහන්සේ දිහා බලාගන යම් කෙනෙක් සතුටු සිත් උපදව ගත්තොත් කොහේ හැරි ඉඳලා ඒ පුද්ගලයටත් සුගතිගාමී වෙන්ඩ තරම් පින් සිද්ධ වෙනවා මේ උතුම් පුද්ගල රතනය පුන්න රතනයේ දිහා බලාගන සතුටු සිත්තු උපදවූප නිසා. තො තමන් යහපත් වනහම අනුන්ට නිකම් යහපත වෙනවා එක තමයි පලවෙනි ක්‍රමේ දැඟ තුොට සෝරෙයට ඇතිවනේ යහපත් සිතක්ද සෝරයට ඇතිවුණේ පවකාර හිතු වෙල්ලා මෙත් එක්කම සෝරෙයට මොනවා වෙන්න ඇත්ද සෝරේගේ පුරුෂ බවාතුරු දහන් වුණා සෝරයට ස්ත්‍රී ලක්ෂණ පහල වුණා දැන් සෝරේයේයට පුළහන්ද ඥාතීන්ට ඒ බව කියෙන් දැන් සෝරයට පුළුහන්ද යාළුවන්ට ඒ බව කියට සෝරයට ගෙදර ිහිල්ල තමන්ගේ ස්වාමිදීනයට ඒ බව කියන්න පුළුහන්ද මොකවත්ම බැරිහින්දා සෝරෙය තමන්ගේ රතාචාරරියට ටිකිව මට ටිකක් ශරීරක් තුෘත්තිය කිරීමේ අවශ්‍යතාවයක් තියෙන වනල හැබ නතර කරන්න කියලා ඔහු වනල හැබක් අයිනි රථය නතර කලා ෝරයේ රතයෙන් බැහැගත්තා ශරීරක් තුත්්‍ය කරන්ඩ වගේ වනය තුළට වැදුන හැවයි සෝරේ යනෙමයි අයා ව බලාගෙන හිටිය 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 සෝරේ යනෑ රතේ හිටපු අනික්කයි ඒ ප්‍රදේශයේ දෙවනත් වනකං හෙව්ව සෝරෙ යෙනෑ අන්තිමට තීරණය කළා කිසියම් හොර කණඩායමකට අහු වෙලා සෝරයයක් කොහැරි ගෙන හිල්ලම් මර්ලදාන්න නැතිඒනිසා සෝරය වෙනුවෙන් දම්පෙන් පූජා කරලා පින්දුන්නා සෝරයෙකු හයන්න ඇදදඇත්තටම සෝරෙය මේ කැලේ මෙදින් දූගෙන 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 ඇතටම ගියා සෝරය වනන්තරී කරවල අනිපපැත්තෙන් මතුුණේ වෙනත් නගරේකට යන පාරට ඒ පාරය ඉන්න අදැන්දැයි කාන්තාවක්නේ හරි ලස්සන කාන්තාවක්ද වෙෙලෙන්ද වගයක් බඩුවිකුණලා යනවා ඔවුන්ගේ පිටිපස්සයෙන් ඇගියා ඔවුන් දෙතුම් පර ඇයට තමන් පසේෙන් දෙෙපා කියල කිව්වා නමුත් ඇ දිගෙට මෙයනවා වෙෙළෙන්ද එක්කරගෙන ගියා තමන්ගේ නගරේටම ඇයි බොහම ලස්සනයි අම්මතාත්ත නෑ තීරණය කලා අපේ නගරි සිටුකුමාරයා විවාහ වෙලත් නෑ ඔහුගේ බිරිඳ කරලා දෙමු කියලා. සිටිකුමාරයට එක්ක ගිහිෙල්ල ඇය පෙන්නවා ඇගේ රූප සවෞන්දරය ගොඩාක් ඉහල නිසා සිටුවරත් කැමතිවුණා ඔවුන් එක ටඹු සැමියන් වගේ දැන් ජීවත්තෙනවා. ඒ සිටුවරයට දාව මේ තැනැත්තියට දැන් දරුවූ දෙන්නෙක් ඉන්නවා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවිල ගිය එක දවසක් හදිස්සිිය මුුඩු මහලට වෙලා ඉන්නකොට. ඇ දකිනවා වීිය එක වෙලෙන් දෙෙක් යනවා එවෙළෙන්ද තමන් හොඳට අඳුරන කෙනෙක් වහාම පණිවිඩය කියෙව්වා තමන්ගේ මාලිගාවට ගෙන්න්න ගත්ත කතා කරලා අහනවා මා වදුුරන්ඩ පුළුවහන්ඳ කියලා ඒලා වැර සිටුවරය කියනවා බෑ කියලා සිටුවරයට හොඳට සැලකු ආහාර පානවලින් ඔව වහනවා මාව අඳුරනවද මට මෙච්චරම සලකන්නේ කියලා. ඇ කියනවා හොඳයට අඳුරනෝ කියලා නමුත් සිටුවරය කියීවා මම නං දන්නේ නෑ කියලා අන්නේ වෙලායි මතක් කරලා දෙනවා මිත්‍රය අනුබ දන්නවා අද මං කෞු්ද කියලා. මම තමයි උඹේ යහළු සෝරෙයිය කියල කීවා. ඔහුට පුදුමේනුත් පුදුමයි නමුත් කරනෝටික ඔක්කොම ඇහුව ච්ච සිද්ිය කියීවා අ සිටුවරයා කියනවා පොච්චර දෙයක් නමේනී කමක් න දැහිතින් කාලය ගෙව්ුණ වෙනම විවාහයක් වුණා දරු හැදවා දැගති අවරුදු ගාන ගෙවුණා කමක් නෑ දැන් කරන්න දෙයක් නෑන ඒ කාලයපහු ගණ්ඩනමේනි මේ කාලේ මහාකච්ඡායනයන් වහන්සේ මේ නගරේ ධර්මචාරිකාය වඩිනවා ලැහැත්තිවෙන්ඩ මගෙත්ත එක්ක ජන්න සමාව ගණ්ඩ කියලා. සියල්ල සූදානන් කරලත් කියනවා හෙට මහාකච්ඡායනයන් වහන්සේට දානකට ආරාධනාක් කරලා මෙ නිවසට වැඩමෝල දන්දීල උන්වහසගෙන් සමවිල්ලමු කියලා. සියල්ල ඉවිදිට සිද්ධ වුණා මහාකච්ඡායනයන් වහන්සේ දානයට වැඩිය දම්පැන් පූජා කරල ඉර වෙලාර තරුණී ගිහිල්ල කතාව කොමකීවක් මුල ඉඳලම් කීවා. අනි ස්වාමීණී නිවහන්ස ගැ ඇතිවවෙච්ච රාග සිතුවිල්ලටට අනන්තවාරයක් සමාවෙනසේකවා කියෙන සමාව ඇද්ද. සමාවදීල ඉවර වෙනවත් එක්කම ස්ත්‍රේලිින් අතුරු දහන් වෙලා නැවත සෝරෙය බවට පත්වනා. සංසාරි ගැන ඔහු මනාවම කළකිරුණ. මේ පැත්තිං බලහම තමන්ගේ කුසෙන් ඉපදිච්ච දරුව දෙන්නෙක් ඉන්නවා. සැවත් නෝරටි ගිහිල්ල බලහම තමන් නිසා වෙන කාන්තාවක් බිහිකරපු දරුව දෙන්නෙක්කින්වා. ක තාත් කියන ලමයි දෙන්නයි අම්ම කියන ළමයි දෙන්නයි. තමන් අම්ම වෙලාඉන්න කකාලිහිටපු තමන්ගේ ස්වාමියයා ඉන්නවන්නේ ස්වාමියට කතා කරලකිවා මේ ළමයි දෙන්න ඔබ බලාගන්නන්ට. ඔහු නො එක් වර යෝජනා කළ අනුබයින්ඩ. අපි එකට මේ ව්‍යාපාර කටයුතු කරගෙන දරුවෝ බලාගෙන ජීවිත්තිමු කියලා ඔ කියනවා තුච්ච වූ සසරට නින්දාවීවා. වරක්ම පිරිමයෙක් තවරක් මම ස්තරියයක් එකම ජීවිතය තුළ මන් දෙ පැත්තෙම ඉපදනාා මෙ සසර වහා කෙරවුල කරන එක තමයි මගේ කායන පැතුම කියලා සැවත්නුවරට ගියා තමන්ගේ ගෙදර ගියා වසර ගානකට පස්සේ බිරිඳට කතා කල්ලා කියන නුබේ දරූ ුණු බලාගන්ට. සෝරය බුදුරජාණන් වහසේ ගාාවට ගියා ෝරයේ පැවිදි උප සම්පදාවඉල්න්න ගත්තා සෝරය සිටුවරය වහ වහා දිහාන වඩල භාවනා කරලා විදර්ශනා වඩල මේ සංසාරයෙන් එතර යන්න තැනට ගොඩනැගුණා පැවිදි වෙලා තනීමම භාවනා කරනවා මෙහම කටයුතු කරගෙන ඉන්නකට එක දවසක් සෝරයේ භික්‍ෂුව සෞඛ කෙලෙස් න සසල රහත් ව පැවිදි වුණට පස්සේ මිනිස්සු ගොඩාක් නිදහස නැති කෙරවා එනේන එනේන මිනිහැගිහිල් හනවා වැඩියම් ආදරී තියන්නේ කුසෙන් බිහිකරපු දරුවන්ටද තමන් තාත්ත හැටියට බිහිකරපු දරුවන්ටද එමනතං අම්ම කියන දරුවන්ටද වැඩිය ආදරී තාත්ත කියන දරුවන්ටද වැඩිය කැමති කියලා ඒ කාලිනන් කියනවා අම්ම කියන දරුවන්ට ගොඩක් කැමති කියලා මෑත කාලේ දවසක හනකොට කිව්වා මංගේ කාටවත් කැමති නෑ කියලා එතර භික්ෂූන් වහන්ස බුදුරජාණන් වහන්සට කියනා ස්වාමීනී සෝරෙය රහත් නොවී රහත් බවහඟවනො කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා මහනනී රහත් නොවී රහත් බවහඟවනව අනෙමයි මඟපුතා රහත් වෙලාම තමයිඒ බව කියන්නේ කියලා. රහත් වෙලා මම රහත් වනා කිය කියන්නේ නැහැ දරුවට ආදරීය කියනවාන එදර මේ රහත් වනා කියලා නොකිය කියනවා කියල තමයි හාමුදුරුවුන්ගේ කල්පනාව සදාන් කලන මගපුතාහම බොරු කියන කෙනෙක් න මේ කියලා. හැබැවිම්ම සෞ කෙලෙස් නසලයි. එති මෙන්න මේ කාරණාව දේශනා කරල තමයි අ ගාථරත්නය දේශනා කලිශ. බලන්ටක සෝරෙයිය සිටුවරයට මේදේ කරලාද නෝහ යම්මට බැරිවුුණන. ත් බැරි වුණන්නේ බිරිඳට දරුවන්ටත් බැරි වුණානේ. පව්කාර හිත කොච්චර දේවල් කලාද නමුත් තමන්ගේ හිත යහමඟට තමම් අරගත්තට පස්සේ ඔහු නතර වෙන්නේ සසර ඉදිර කරලා සංසාරි කෙරෝල කරලා. නතන් මාතා පිතා කයිරා අම්මට තාත්තට කරඩ බැරි දෙයක්. අනයේ වාපිච ඥාතකා මන්ගෙම වූ නෑයන්ට කරන්න බැරි දෙයක්. සම්මා පණහිතං කිිත්තං මනාව පිහිටවන ලද සිතට කරන්න පුළුහු. සම්මා පණහිතං චිත්තං සෙය සෝනං තතෝ කරි මනාව පිහිටවන ලද හිත තමන්ට යහපතක්ම කරනවා. කියල දේශනා කළ ත නැදී අම්ම කියන්නේ කවදද මට ජීවිතය දුන්නේ අම්මා ඒ අම්ම හඳන්නන්ට ධර්මයන නං ගොඩක් තියනෙනවා ධර්මය නම් අම්ම ගැන කියන ගොට සඳහන් කරනවා අම්මා අම්බා ජනනී ජනින්ති ජනිකා සුබද්දා පෝසුන්ති පෝසන්ති මොදි වශයෙන් නං ගොඩකින් අම්ම හඳන්නවා කියලා මට අපි හැමෝටම මේ ලෝක ජන්මලාභයක් දුන්නේ අම්මා එදොට තාත්තා අම්ම තාත්තා දෙන්නම එකතු වෙලා අපි මේ ලෝකයට දානය කළා ඒ දෙන්න අපි වෙනුවෙන් කොච්චර දේවල් කරනවාද මොන තරන් දුක් විදිනවද අපි මේ කාලය අහනවා සමහර අම්මලා පිට රටවල් වල හිල්ලා සල්ලි හොයා ගැන්ඩ තියෙන ඉඩම කඩම හිටන් විකුණලා සමහලාට ගිහිල්ල තියන්නේ. නමුත් එහ ගිහිල්ලා විඳින සමහර දුක් සමහරායේ දරුවන්ට ස්වාමියයට කියන්නේ නෑ. තනියම තමන් ඉවසගෙනඉන්න අගෙදරය කල්පනා කරයි කියලා. එහෙම දුක්විින්දල දුක්විඳලා ධනය ූපේලා තමන් දුක්කිිදලා ධනය ගෙදරට ඒවන්නේ දරුව යහපත් කරන්ඩම. දරුවන්ට ගණ්ඩන්ඩෙන්නේ ඒගලොෝ සැපවත් කරඩෙන. අම්ම ගෙදර තියල තාත්ත විදේශ ගත වෙච් අවස්ථාත්ව ඕන තරන් තියෙනවා. මේ දෙන්නම එකතුවෙලා මේ මොකද කරන්නේ. ඒ දෙන්න එකතුවෙලා මේ ලෝකෙට දුන්න දරුවන්ගේ අනාගත ලෝකයේ යහපත් කරන්ඩ ධනය හම්බ කරනවා. උගන්නන්ඩ ඕනෙ අඳින්ඩ පලදිින්ඩ ඕනෙ කෑම බීම ඕනෙ අවශ්‍යතා කොච්චර දේදේවල් සම්පූර්ණ කරලා අන්‍ය වූ සමාජයේ අයාතර තමන්ගේ දරුවත් අසරන නොවෙන පිරිසක් බවට පත් කරන්න ේ දෙන්න නොවිදිනා දුකක්නෑ අන්නේ දෙන්නට කියන අමතා අත්ත කියලා මෙ ලෞකික ලෝකයේ ඉතාම ඉහල උසස්ම තැනකට ගෙනහිල්ල තියන්ඩ අම්මට අතර පුළුවන් නමුත් මෙතන සඳහන් කරනවා නෑදෑයෝ කියන්නේ කවදද ගේ දුකට සැපට ලඟ ඉන්නයි ඒ ගොල්ලන්ටත් අපි වෙනුවෙන් සාංසාරික වශයෙන් මුකුත් කරන්න බෑ මෙ ලෞකික වශයෙන් කරන්න තියෙන හැම දේ මේ ගොල්ලු කරනවා. එවපකාරෝක්කෝම වරණින් මත්්‍ය අවසානයි නමුත් පින්නතිනී දස කුසල කර්ම තුල පිහිටව ගත්. දස කුසල කර්මයතුලේ පිහිටපු හිත අම්මට තාත්තට ඥාතීන්ට මාවෙනුවෙන් කළ නොහැකි දෙයක් කරනවා. අන්නේක නිසා අම්ම තාත්තටත් වඩා. ඥාති මිත්‍රයන්ටත් වඩා දසකුසලේ පිහිතවකූ. හිත වටිනව කියලන මේ දේශනා කරන්න. එහිතට පුළුහන් මාව දෙව්ලුවට ගෙනියන්ට. එහිතට පුළුහන්. මාව බඹලොවට ගිෙනියන්ට එහිතට පුළුහන් මාව මහරජයෙක් බවටපත් කරට. එහිතට පුළුහන් ම මහා දක්ෂයෙක් බෞටපත් කරට. සම්මා පණිහිතංකිත්තන් මනාව පිහිටුවන ලද හිත අංහෙමනන් දස කුසල කරම පතෙහි යොදවන හිතම වටිනව කියලා දේශනා කළා නං දස කුසල කර්ම පත කිය නිමනවටද. සල් දසකුසල් කල ජාති දෙකක් තියෙනවා. එද්‍ර මොනොවද දසකුසල් බවට පත්තියන්නේ. දස දානවස්තුව දස පුුණයක්ක්‍රියා, දස පාරවිතා මේ අධි වශයෙන් දසයින කරුණු කොච්චර තියෙනවා දපේ ශාසන. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එන මෙතන තියෙන දසකුසල කර්මපතයේ යොදාපු හිත. දස කුසල් කියන මොනවද කියලා දන්නවාද. හිති වචනයන් සිදු කරු ලබන වැරදිවට අපි කියනවා දසකුසල් කියලා දසකුසල් කියන්නේ මේ වග බමනට යම් කෙනෙ කයි කරන වැරදි වචනයෙන් කරන වැරදි නවත්තලා නං පන්සිල් රखන කෙනෙක්න හිතින් කරන වැරදිීත් නවත් අන්ඩුවන හිතින් කයින් වචනයෙන් යහපත හියදෙනවනන්. ඔහු මේලෝකයේ සියලු දෙනා අතර මනවු ගෞරවාදරීයට පාත්‍ර වෙන කෙනෙ. සිතින්කයින් වචනයෙන් යහපත් දෙයක්මයි හිතන්නේ යහපත් දෙයක්මයි කියන්නේ යහපත් දෙයක්මයි කරන්නේ. ඔහුගේ කීර්තිරාවයේ දවසින්දවස දවසි දවස පැතිරෙන්ට පටන් ගැන්නවා. අන්න එහෙමනං සීල ප්‍රතිපදාවතු ලොහුමනාව පිහි්ටලා ඊට අමතරව මුණ අද දසකු සල්ලෝට තියෙන්නේ ඒ පින්නදිනි වචනයන්කිරෙන වැරදිත්ව අමතරව තියෙනවනි කයින් කරන වැරදි කියල කියන්නේ ප්‍රාණ ගහත අදත්තාදාන කාම විත්‍යාචාරය. වචනයෙන් කරන වැරදි කියන්නේ මුසාවාද පරුස වචන පිසනු වචන සම්ප්‍රලාප හිතිං කරන වැරදිවලට කියන්නේ අභිද්‍යාව සහ ව්‍යාපාදයේ මිත්්‍යති අදෘෂ්ටිය මෙන්න මේ සියල්ලෙෙන් මිදිල යම් කෙනෙක් මනාව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවනං ඒ පුද්ගලය මේ ලෝකේ ශ්‍රෂ්ට පුද්්‍යලයෙක්. හරි උදාාර්තර පුද්ගලයෙක් මහා පුුණ්්‍යවන්ත පුද්ගලයේ. ඒනිසා යමෙක් දසකු සල කර්මපතය තුළ හැසිරෙනවනං ඔහුට නිවනේ කාන්තයි කල දේශනක් කළා. නගහතයෙන් වැලා හොරකමෙන් වැලකිලා වැරදි කාමසෙවනයෙන් වැලකිලා වාසය කිරීමම අත්තිශෙයිම්ම පුුණ්‍යවන්තයි ශ්‍රේෂ්ටයි. ඉතිය වගේ වචනයෙන් කරන වැරදි හතරක් තියනවා අභවිද්‍යා ව්‍යාපාද මිත්්‍ය දෘෂ්ටි කියල වචනය කරන වැරදි ටිකක් තියෙනවා බොරු කියනවා කියේල කියනවා පරුස වචන කියනවා සහ හිස් වචන කියනවා කියල.දන අප. අපේ ජීවිත කාලය තුළ මකය පාවිච්චිල්ල කරලා කරපු වැරදිී මේ වෙනකොට නිරයේ කොයි තරං කාලයක් අපි නතර කරන්න තරම් හේතුවෙනවාද. මේ කටපාවිච්චි කරපු වැරදිවල තරමනිමක් නෑ නමුත් බුද්ධදී මහෝොත්තමයණන් වහන්ස ල දේශනා කළේ හොඳට කටා කරන්න පුළුවන් නිරෝගිමත් මොකයක් අපිට ලැබුණ නම් එක සංසාරය පිින්කරල අරගත්ත කොටසක් මේ ඇගේ සංසාරය පින්කරලා අරගත්ත තවයක කොටසක් හැමෝට මෙහෙම මොකයක් ලැබෙනවද සමහරයට කතා කරන්න බෑ ඉදි සමහරයට ඊට වඩා තවත් නොයෙක් ප්‍රශ්න ඉතින් එවන් අය ඉන්න සමාජයේ තුළ කතා කරන්න පුළුහන් කියල කියන්නේ ගුල්ලු සෑහහින් පින් වියදන් කරල තියෙනවා මේ ඉන්ද්‍රිය ලබා ගැනීම සඳහා නමුත් පෙරපින් වියදං කරලා මේ ඉන්ද්‍රිය මම ලබා ගත්තේ අපායි අතුර හැටියටද නැහැපිනතින සුගතී අතුර හැටියට අංහිනං යහපත් කොට කතා කරන්නට යහපත් වචනයක්ම කතා කරන්න හොරකමින් ඇත්ෙට දම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනු අතීතයන්දල පැවතිීගෙන නෑ මෙන්න මේවාගේ පහත් ධර්මතාවයක් තියනය කියනවා මුසාවාදය කියල මුසාවාදීෙන් වැළකිලා කේලන් කියන එක හිස්ජන කියන එක මේවාගේ දේවල් නතර කරලා වචනයෙන් කරන වැරදිිටික නතර කරගත් හම් ඒ පුද්ගලයා මේ ලෝකී මොන තරං උසස් ගැන පුද්ගලෙක් වෙනවාද ප්‍රාණගහත අදත්තාදාන කාම මිත්‍යචාරකයන කින් කෙනෙන වැරදිටිකෙන් අයින් එච්චහම ඔහු මේලෝක මොන තරං ශ්‍රේෂ්ට පුද්ජලයෙක් බවට පත්වෙනවාද අන්න ඔවුන්ට මේ ලෝක කියනවා හැබෑම සත්පුරුෂිෝ කියලා මෙ රටේ සත්පුරුෂයෝ නමේ මේේ මුළු ලෝකෙම සත්පුරුෂිරු මොද මනාව තිසරනේ මත පිහි ගත්තනම් යම් කෙනෙ තිසර මත පිහිට ලත් මේ කියන්නේ පන්සිල්රකින ක්‍රමේ ගැනන. තිසරණය මත පිහිටියානං යම් කෙනෙක්. එවන් පුද්්‍යලයේක්ගුෙන්ගෙන් ලෝකේට වෙන්න යහපතයේ සීමාව කොහොමද පින්නතැනි පෙන්න්නන්නේ. ති මේ කාරණාවල් කියනකොට අපි පෙන්න්නතුන් නිතර නිතර බණහන නිසා මතක් වෙඩෝනේ. දක්කින විබංගාදී සූත්‍රවල තියලතියෙන කරුණු කියල තියෙන කරුණු. හැමරුණක් ස්මතු කරන්නගේ හැම කාලවවෙේලාව බොමඉක්මෑයනවා අප සීමවිිත කාලයක් නැතියෙන්නේ දක්කින විබන්ගේ මොන වගේ කාරණවදද පැහැදිරරි කළේ ඇයි පෙන්නතිනි ධනී යානි සංසකයනකොට තිරිසන් සතෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත කීයක් සූපත්වෙනවාද මට ආනාගත ජීවිත සීයකට ලාබයි කියදේශනා කළේ අනාගත ජීවිත සීයක්ම බඩිගින්න ඉන්ඩ වෙන්න එක තිරිසනෙකුට වේලක් කණ්ඩ දුන්නා. සරුවඥතා ඥානයෙන් දේශනා කළ දේවල් අපිට සැකනෑ නිසා කොහොමමා. දුස්සල මිනිහෙකුට කෑම දුන්න හා මනාගත ජීවිත දාහක් ප්‍රතජ්ජන සීලවන්තිකුට කෑම දුන්නහ මනාගත ජීවිත ලක්සයක් අහසින් යන බාහිර තවසෙකුට කෑම දුන්නහා මනාගත ජීවිත කෝටි ලක්සයක් කෑම වරදදින්න එනැහ. බුදුන් සරණ ගියපු කෙනෙකොට කෑම දුන්න හම අනාගත ජීවිත අසංක ඉියක කෑම වරදින්නේ නෑ. එකන්නේ අනාගත ජීවිත අසංකේ ියක් කියල කියයන්නේ එකයි බින්දුූ එක සිය හතලිහක් යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා මේ රටේ හැසිරෙනකොට යම් කෙනෙක් ඔහුට වතුරගුරක් දෙනවනං ඒ වතුර දුන්න මිනිහට තියෙන ලලාබය කොච්චරද ක කියල කෞදන්. සත්පුරුෂයා සත්පුරුෂ ධර්මයේ මත පිහිටලා ගමරටතු ලැවි දිනව කියල කියන්නේ ඕනෑම පුද්ගලයකුට එළිය ලබාගණ්ඩ පුළුවන් පාහනක් වොලි ඔහු වෙනුවෙන් දෙන්න මොනවද දුන්නා අයට කල්ප ගණන්ගොලින් තමයි පිහිට ලැබෙන්ද අන්න එක නිසා සත්පුරුෂයා ලෝකයට ආශිරුවාදයක් ඉති අපි සත්පුරුෂ වුණොත් නරකද කිය ඉළට අපි අපි ති හල බලෝන මමත් මේ මුළු ලෝකේටම ආශිරවාදයක් සහිත පුද්ගලයෙක් වෙනවද එමනත්ල් ලෝකයට පාවිච්ච පුද්ගලයේ ෙටිට මැරලය නෝොද කියනෙක තීරණය කරන්න්ඩඕෝනේ අපි විසින්. නමුත් යමෙක් දසකුසල කර්මපතය තුළ හැසිරෙන්ට පටන්ගත්තුොත් දසකුසල් සහිතව ජීවිතයේ ගොඩනගන්න පටන්ගත්තොත් අම්මට කරන්න බැරිවෙච්ච දෙයක් තාත් අට කරන්න වැරිවිච්ච දෙයක්. නෑදෑයන්ට මංවෙනුවෙන් කරන්න බැරිවුණ යුතුකමක් මමම විසින් කුසලේ පිහිටවඋපු හිතමා වෙනුවෙන් කරනවා පින්නතුනිි. අන්නේ එක නිසා සම්මා පණහිතංචිත්තා. හැම මොහොතකම තමන්ගෙ හිත යහපතෙහි පිහිටවන්ට. අයහපතර තමයි මේ හිත හැමවෙලාවෙම යන්නේ. වරදටම තමයි මේ පිත්හිත හැම වෙලා එමු දුවන්නේ. ඇයි. සංසාර පුරාම ඔබයි මමයි පුරුදු කරලා තියෙන්නේ පවුමයි පව්කරන්න පුරුදු කලා මිසක් පින්කරන්න්න පුරුදු කරලා නෑන මේ හිත එයින්ද දුවන්නෙම පාපේට. පින්කරන්ඩ අරං යනවා කියැ නිකම් බැදගෙන ඇදගෙනය නොවගේ එෙහමනත්තං ගුඩුගම් බලා පීනෙනවාගේ පිනතින අපි ළඟ ඉන්න පුංචි දරු සමහර වෙලාවට කටපියන්නේ අඩනවා එක්ක ගිහිල්ල රූප අහනිය ගාාවවාගෙන තිබ්බහම අඩනක නවත්තලා පූරුවට බලාගෙන ඉන්නවා. සංසාරය පුරුදු කරලතින්නේ එක නමුත් පින්නතිනේ තේරෙන කෙනෙක් ඒක දිහා බලාගෙන ඉන්නකොට පින්ද සිද්ධ වෙන්නේ රාගයනං වැඩෙනවා දේශයේ වැඩෙනවා මෝහේ වැඩෙනවා. වෙන මොනවා ඒක දිහා බලාගන ඉදල හම්බව්න. නූපන් අකුසල් නූපද වන්න කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළාට හැන්දෑවට පෑ දෙකක් දෙකහම ආරක්තිස්සේ නූපන් අකුසල් මතම යුපද වන්නේ අපිද රඟපාල පින්නපුුවයි ලක්ස ගන ගරන් වේදිකාවෙන් බැහල එහි යනකොතේ මෙටෙක් නොතිබුණ අකුසල් ටිකක් පොදි බැඳගෙන සමරලාට කොන්දටත් අත්තියගෙන අප යන වයහනට එහෙමයි වෙන්නේ. අපි පව් අරගෙන ඇඳට යනවා එක ලොමුදල් ලරං වේදිකාවෙන් බැහලයනවා අපි සංසාරයේ කොච්චරාදුුරු කරගන්නවද මෙරාගසිත් පලදනකොට මෙ දේශසිත් පලදනකොට මෙ සංසාරරි මටකොයි තරං කාලය අදක් පිළිවෙේදී ප්‍ර්ඥාව පාවිච්චි කරණ්ඩෝය මනුස්්‍රයා කියල කියන්නේ මනසින් උසස් නිසා සස් මනසක් ඇති පුද්ගලයට හිතන්ඩ දේවල් ගොඩත් තියෙන්ටුවන. අපේ කාලේම නාස්තිවෙන්න තරං එතෙන්ට වෙලා. තාක්ෂණයේ දියුණුවෙෙන්ඩ දියුණුෙන්ඩ මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය යිළඟා වෙලති. නිකං හිතල බලන් අපි විඩදුන් සමාජත්්‍යයක ගැවසෙන අය නිසා සෑම නිවසකම මේ දුරකථනය මේ මනුස්ස ජීවිතයට කොයි තරංහානියක් කරනවාද කියලා තරුණ තරුණයේ කොතනද බැලුවත් ඒගොල් අං ගාත ලොකු දුරකතනය බස්සගේ ගියත් බනාහන තැන හිටියත් දන්දෙන තැනට ගියත් මේ කොතන ගිහිල්ල බැලුව පිරිසක් ඒක දිහා බලාගෙන ආහාට කරනවා මෙ හාට කරනවා ඇහුන බනකුත් නෑ. කරපු පිංකමකුත් නෑ වටාපිටාවේ උනේමොනවාද කියලා දන්නෙත් නෑ රාත්‍රීටත් සමහර වෙලාවට. ඇස් දෙ පියවෙලා දුරකතනය ඇඟුඩ වැටිල්ලා උදේ ඇහිඳලා ගන්න කං දන්නඇතුව වැටිච්චතන නිඳග හිල්ල ඒ ත්‍රම්ම කාලි නාස්තේන දුරකතනැත්තිෙක්. ම තියන වුදු හැටක් හැත්තය වක් ජීවත්තේෙන් ඒකෙන අඩුතරමය අවුරුදු දහයක් පත් අයින් කරඩ වෙනවා ලෙඩ රෝග හැදල එක්තැන් වෙලා ඉන්න කාල්ලෙ අවුදු විශෂි පහක්තියක් විතර මංගි ගැන ගත්තා ඒ කාලෙත් පෙනෙන් දහමෙන් ඇත් වෙලා හිටිය අත්හැරල හිටී පින්කන්නේ ගෙන ගන්න කාලට නමුත් අපි අත්හැර තියනෙ පින්කන් විනෝද ගමන් යනවා සාධවලට යනවා පෝයට පන්සල්යන එක අත්හැරල තියනවා දහම් පාසල්යන එක අත්හැරල තියෙනවා අපි අත්හැරල තියෙන්නේ අපේ ආධ්‍යාත්මික සාධනය පැත්තේ අනි කැම දෙයක්ම කරනවා ඉතින්ගන්නේ නිසා ඉතාම පොඩි කාලය යි පින් කරන්්ඩිතිරවෙ ල තියෙන් මේ ජීවිතය අහිමි වුණට පස්ස. ඒ බුද්ධාන්තරයේක මනුස්ස ජීවිතය කොයි කාලගේ හම්බයේද අපේ කියන්න පුළු හන්දේක මේ ජීවිතෙන් මතය අනිවාරෙන් මනුස්සේක් වෙලා උපදිනවා කියලා නිශ්චිත සහතිකයක් අපිට දෙන කවුරුත්තින්නවාද අපි හැමෝම ඉන්න වැට උඩන තනයම හිතනවනම් මට විතරයි හිතන්න පුළවා පින්කරනවා දකිනව මිනි සුවන තරන් අපි හැයි හැම මිනිහෙක්ම කැමැත්තෙන් පිින්කරනවාද ැ මිනිෙක්ම ්‍රද්ධාවවට පින් කරනවාද හිතේ තියෙන පෞකාරකමට පින් කරන අයත් ඕන තරඟින්නවා පිනතු පෞකාරකමට පින් කරනවා කෙළමංකි වෙනම දෘෂ්ටියත් තියෙනවා අමං හොඳ කෙනෙක් කියලා ලෝකෙට පේෙන්ට වල හැබැයි හොඳ නෑ මම ඔ හොඳට තේරෙන තැනක් තමන්ගේ පුතාට සරපයක් දෂ්ට කරලා සත්‍ය ක්‍රියාවක් කරන්න සිද්ධ වෙන අ මට තාත්තටයි එතන ඉන්න රිසිිවරයටයි මදම්ම ළමේ උස්සගන ගිලා රසිවරයට කියනවා ස්වාමීනී පැවිදදූ බොහොම බෙහෙත් දන්නවා මගේ පුතා සුවපත් කරලා දෙන්න කියලා යරිසිිවරය කියන ම මහනුනේ බෙහෙත් කරන්න්න නිමේ කියලා ඉතින් ඒ නිසා අම්ම කියනවා අනේ ස්වාමීනී එන සත්‍ය ක්‍රියාවක්වත් කරන්න කියලා. සත්‍ය ක්‍රියාවක් තුළ අල්ප මාත්‍රවත් මුසාාවක් මුහුවෙන වනන්ගේ සත්‍ය ක්‍රියාවෙන් පලක්නේ. අනිත් කාරණාවත මයි සත්‍යයක් ක්‍රියාව බලවත් එෙන්ට මගේ ඇත්තක් තියෙන්දුවනේ. මේ ලෝක ඇත්ත දේව ලෝනතරන් තියෙනවන්නේ. හෙට උදේට හිරුපායන බව සත්‍යයයි නෑ හෙට උදේට ඉරපායන්නෑ කියල කියන්න කෙනෙක් නෑනේ. හවසට හඳපායන බව සත්‍යයයි රෑට තරුපායනු බව සත්්‍යයයි. ඔයිවා ගේ ලෝකි සත්‍යය දේවල් කුච්චර තියෙනවාද හෙටත් මහම හොඳ රැල්ි නගෙන බව ඇතමයි. ලෝතුරා බුදුරජාණන් වහසේ සත්‍යයයි. පිරූ උදස පාරමිතා සත්ත්‍යයයි ශද්වර්න රශ් මලාාව සත්‍යයයි. ස්වර්ණවර්ණ වූබුද්ධ දේහය සත්‍යයයි. දේශනා කරපු නිර්මල ධර්ම පරිාපතිය සත්‍යයයි. ඒව පිනතනි ලෝකය සත්‍යය වෙනස් වෙන දේවල්ද හැම දාම සත්‍යයයි. ඔය සත්‍ය අධිෂ්ඨාන කර කර ඔතෙන්ට එකතු කරන්න ඕනෙ මගේ සත්‍යයයි අපි කියමු පහුගිය වෙසක් පෝය දවසිදලා. අද මේ වෙන මං පන්සිල් රැකපු බවසත්‍යයයි. කෙනකට එහෙම තමන්ගෙන අධිෂ්ඨාන කරන්න ඇමක්තියෙන්දෝන. නැත්තම් මගේ ජීවිතය ං කවදාවත් මගේ අම්මතාත්ථගෙන දේශ සිත ඇතිකර ගත්තේ නැති බව සත්්‍යයයි. එහම මොනොහරි තමන්ගේ ඇත්තක්තියෙන්ඩනේ. දැංතින් සත්‍යයක් ක්‍රියාව සාර්ථක වෙන්ඩන තමන්ගේ ත්තක් ඕනෙනි දැන්හට විශිවරය මෙතෙක් කල් හංගෙන හිටපු දෙයක් කියන්නට වෙන. මේ කාන්තාව අනාට ඉල්ලනවලනි සත්‍ය ක්‍රියාවක් කරන්න කියලා රිසිිවරය කියනවා පුතේ මම මහන වෙලා අවුරුදු පණහක් විතර නමුත් මම ඉතාම සතුටින් බ්‍රහ්ම චරියාව සම්පූර්ණ කළේ දවස් හතයි කියලා කවදාවත් කාටවත් කියන්න හිටපු දෙයක් ද ඒක සත්‍යයි මඟ පුතා සුවපත්තේවා කියනකට ඔලවෙේ තියෙන විසටික බැස්සා ඇස්ත කැරලාම්ම දිහා පැලිවා ආත්තට කියවා දැන් ඔබත් සත්‍යක්‍රය වක් කරන්න මයිටක කරන්න පුළ හන්දේ කලා ඒ තාත්තයි කාලයේ ඒ ප්‍රදේශය ඉන්න මහා දානපතියා හැබයි මෙයා දන් දෙෙන්නේ කවද්දාවත් කැමැත්තෙන්නන්නෙමේ කැමතිමනය දෙන්ඩ හැබැයි මෙයා දන්දන එක නැවත්වවා න අ මිනිස්සු අතර මතයක් තිේෙනවන්නේ මේ පරපුර හැමෝම බිහිුුණේ දානපතිය කියලා මෙයා ඒක නෙකෙරුවොත් මෙයාට බයිනව බොහොම දොස් කියනමේ හත්ව වචන කියල මහුතමා මේ උතුම් පරපුරක ශ්‍රෂ්ඨ චාරිත්‍ර විනාසකරපු කෙනා කියලා බයිනවන්නේ අන්න ඒ බැනුමට බයි දෙනවා නිසක් කැමැත්තෙන් දෙෙන වනම නමුත් දවසකට විශාල පිරිසක් මේ ගෙදරින් කෑම ගවා තාත්තා සත්‍යයක් ක්‍රියාවක් කරනවා පුතේ උඹේ තාත්ත මහදානපතිය කියල තමයි හැමෝම හිතාගෙනඉන්නේ මංවිශාල පිරිසකට දවසකට කෑම දෙෙන බව ඇත්ත ඒ එක කුටවත් මංකෑම දුන්නන්නේ කැමැත්තෙන්නේෙ මේ එක තමයි ඇත්ත මඟපුදා සනීප වේවා කියනකොට ඉනගාාවට විස බැස්සා. එන ග්‍රම්මට කියීනව දැන්තින් අපි දෙන්නම සත්‍යයක් ක්‍රියාවක් කලා දරුව භාගයක් සනීපයි ඔබේ සත්‍යයක් ක්‍රියාවෙන් තමයි දරුව සනීප වෙන්නේ ඔබේ සත්‍ය ක්‍රියාව කරන්න කියලා. අම්ම කියනෝපු තේ මටත් කරන්න සත්‍යයක් ක්‍රියාවත්තියන ඔබේ තාත්තා ඉන්න හිඳමට එකක කරන්න බැ කිය ඇන්න බැයි කියලා. තාත්ත කියනවා. දෙන්නටමත් කී තිබුණ කියන්න බැරිදේවල්තමා ඒ දරුව වෙනුවෙන් අපඒ කීවවා ඔබ කියන ඕන දෙද කියන්න මන්තරහණය කියලා අම්ම කියන ඔපතේ හ හ ලිය ඇල්ලොම්බට දෂ්ට කකරපු සරපයා මොන තරං ඒ සරපයා ගැන මගේ හිතේ තියනෙ කොයි තරම් පිළිකුල් හිතක්ද උබේ තාත්ත් එක කසාපත් කසාත බැඳපු දාවසිදල අදවෙනකං ඔහු පිළිබඳ මට තියනත් එවන්ම පිකුළක්මයි කිය ති හොබහු චික වන මේ දන් දෙෙන්නේ. ඒක සත්‍යය ම සනීප වේවා කියන දුවන ගිටට. මංකේ සමහරු පින්කන් කරන්නේ පෞකාරකමේ ඉඳගැන දන් දෙෙන්න්න කැමතින නමුත් මන්දන්දන මිනිහක්කිල ෝකට පෙන්නටුවනේ. අප රාද තියන සල්ලිටි ගත් වියදන් කරගන්නවා පින ලබාගන්න ක්‍රමයවත් අනුගමනය කරලනෑ. නමුත් වියදම කරලා තියවා. ඒ ඔගේ විධ විධාය මේ ලෝක කැපීපිණෙන්ට හදන්ඩ හදන ඒේක ක්‍රමතියෙනවා. එවක්කම ආත්ම වංචාවල් විතරයි. අනුන් ගරැවටි ලෑනය රැවටිලා තියෙන්නේ තමම්මයි අන්නේක නිසා මේ ලැබිච්ච වාසනාවන් අවස්ථාව අද රෑවෙන්ඩ කලින් මට අහිමිවෙඩ පුළුවන්. එනිසා ගත කරන ස්වල්ප වූ කාලයේ මෙ මොහොත විතරයි මට මේ ලෝක අයිති. හොත ම ඉදීද නද කියක මට ස්තරව කියන්න බෑ එනිසා මේ මොහොත හැම වෙලා එම සූපත් කරන්න මෙ මොහොත සතුටිින්ඉන්ඩ මේ මොහොති පින් කරන්නඩ ඊලකටත් එ මොහොතත්ත ෝට මට තිීනි පින් කරන්නේ අගේ මොහොත සුවපත් කරගන්නවා කියල කියන්නේ ම අනාධමත් කාලයක් මේ ලෝකෙ සොය බුක්ති විදින කෙනෙක් අනික් කාරර්ණාවත මයි තමන්ට සාධහරනෝ වැඩ කරගත්ත කෙනෙක් වෙන්ට ආත් බවංචාවට නොයා තමන්ට ඒකඟ වෙලාපී කරන්නට අනුන් රැවැට්ටුවට මට යහපතක් වෙන්න කවදාවත් අනුන් රැව්ටුන් නැතිවුනාට කමන්නේ තමන්ට යහපතක් වෙන වැඩක් කරන්ට දසාකු සලයන්ගෙන් ගැලකිලා දසකු සල්මත පිහිටලා අම්මට තාත්තට ඥාතීන්ට කරලා දෙන්න බැරිතරන් උසස් ලාබයක් ඔබට පුළුහන් ඔබම ලබාගන්ට. එල් ලාබය හොයාගෙන බුද්ධාන්තරේ තුළින් ඉදිරියට ඇන්ඩ බාගිතුන් වහසගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවේවා කලාශිර්වාද කරනෝ. පිනතුනේ අද මෙ උතුම් ධර්ම දේශනාව මේ විදිහට සිදු කරන්ඩ දායකත්වය දරම් ලබන්නේ වේයන් ගොට පදිංචි කගේ මුතු ලතා මහත්මිය විසින්. එමෑනියන්ගේ උතුම් අරමුණු අතර සිහිපත් කරනාාව මේ උතුම් ධර්මදාන මේ පිංකමෙන් ගැස් වූ සියලුම කුසල දරමයන් බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාත්‍රෘ වරව වැඩ සිට අපොුවත් වී වදාළ දරණාගම කුසල දම්ම මාහිමිපාණයන් වහන්සේ ඇතුළුව අපෝොත් වී වදාල සියලූම මහා සංගරත්නයට මේ පින් අනු මෝදං බේවා කියලා බොහෝම සත්පුරුෂ ලීලාවෙෙන් මෑැනියන් සංගරත්නයට පින් අනුමෝදන් කරල තියෙනවා. දේශකයනන් වහන්සේටත් සියලුම කල්්‍යයාන මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් ත්‍රවිදරත්නේ ආශිරුවාදය ලැබී ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිතවම අමාමහනිවනින් සැනසෙන්ඩ උතුම් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගණ්ඩ එසිරු දෙනාටමපින් අනුමෝදන් වේවා. සැප්තැම්බර් මස යුගදවයට පිවිසෙන විශාකාදියනටත් ලහිරපු නුවන්තත් විදරත්නය ආශිරවාදීෙන් පිනෙන් පිරිජීවිතයක් ගත කිරීමට මෙවතුම් කුසල ශක්ති ආශිරුවාදයක්ම වේවා කෙල ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවනය කළ ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටමත් සහභාගි වූසිියලු දෙනාටමත් ඉක්මං භවයකදී සැප සහගත ප්‍රතිපදවින් අමා මහනිවනිින් සැනසන්ඩ ලැබේවා මීට වසර දහයකට පෙරමිය ගිය. Rී සරිස්රෂයාත් දෙමියන්ටත් නිවසவே කරන சேவே කර ග සලு දෙනාටමත් පින්කමට உදවූපකාර කළ ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටමත් ඒ පව සසාරග මියග පබලාපறுන සියලுමාතිීන්ටත්ින් අනු මෝදංවවාල ප්‍රාර්ථනා කරනවා සැදැවත් පෙන්න්නතු නිසින් පුුණ්ഞානු මෝදනා කළ සියලු දනාටම පින් අනුමෝදං වවේවා ආශරවාද කළ සලු දෙනාටම රත්නත්‍ර, ආශිරුවාදයෙන් නිදක් නිරෝගි භාවේ චරජීවන සැලසේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පඥන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුළෝක සාසනං දෙවූ වසතුකාලේන සස්්‍යිය සම්පත්ති හේතුච්ච පිතු බවතුළු කෝචරාජා භවතු දම්මිකු